සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි අතර එවැනි සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වී විපක්ෂයේ සිටමින් වැඩ කිරීමට හැකි බව පෙන්වූ එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. තම පක්ෂය සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර වී සක්වල වැඩසටහන වැනි අතිශය සාර්ථක වැඩසටහන් දියත් කිරීම තුළින් තම පක්ෂයේ විසින් රජයක් පිහිට වූ විට සිදු කළ හැකි දේ පිළිබඳ ආකෘතියක් පෙන්වා ඇති බවද හෙතම අවධාරණය කරයි. සාවද්‍ය තොරතුරු ඇතිව පාතාලේ පුද්ගලයන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා ලැබී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මින් එක්සකකරුවකු නියෝජ්‍ය පාලකවරයෙකු ලෙස දැනට සේවයේ නියුතු වන අතර ඔහු වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු වන අනෙක් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. සාවද්‍ය තොරතුරු සහිතව ව්‍යාජ විදේශ ගමන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් දෙදෙනාට චෝදනා ගොනු වී ඇති අතර එක්සකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරවාරයේය. අනෙක් සැකකරු දැනට විශ්‍රාම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර වංචනික කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. ශ්‍රී ලංකාව අසල පොක් සමුද්‍ර සන්ධියේ මසුන් ඇල්ලීමේ නිරතව සිටින තමිල්නාඩු දීවරයන්ගේ සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට බලකර නොසිටීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනයට ලක් කර තිබෙන බව වාර්තා වේ. ගෞතම මදානි සමාගමේ ව්‍යාපාර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග කටයුතු කරන ඉන්දියාව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම ස්ටාලින්ගේ විවේචනයට තුඩු දී තිබේ. ඔහු මේ බව සඳහන් කළේ ස්ටාලින් නියෝජනය කරන තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පෞකාරකම් නිසා එරට දීවරයන් දුක් විඳින බවට ඉකුත් දින මෝදීසින් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් මේ අතර ඉන්දිය දීවර බෝට්ටු ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඇල්ලීමට එරෙහිව මෝදි කටයුතු නොකිරීමද ස්ටාලින්ගේ විවේචනයට තුඩු දී ඇත. ඉදිරි මැතිවරණ කටයුතු සඳහා පෞද්ගලික බස්රත ලබා දීමට එකගවන නමුත් කිසිදු දේශපාලන ස්ටිකර් හෝ පෝස්ටර් ඒවාහි ඇලවීමට අවස්ථාව ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස්රත හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. තම මැතිවරණ කටයුතු සඳහා පෞද්ගලික බස්රත කුලියට ලබා ගන්නා අපේක්ෂකයන් මෙම කොන්දේසි වලට එකග විය යුතු බවට අවධාරණය කරන ඔහු පැරණි මැතිවරණවලදී බස්රත වලට හානි සිදු ඇති බවට සිහිපත් කරන අතර ඒවා අලුත් වැඩියා කිරීම සඳහා මහබැංකු අධිපතිවරයාගේ අවධානය යොමු කරන මෙන්ද ඉල්ලා සිටි. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.